නිදහසින් පසු උපාය මාර්ගික සැලැස්මක් මැතිවරණ ප්‍රකාශයක් මගේ ඉදිරිපත් කරන ලද එකම පක්ෂය විදියට දිලිප් ජයවීර මහතා සඳහන් කරන්නේ සිය අපේක්ෂකත්වයෙන් යුතු පක්ෂය බවයි. ඉතින් සර්වජන බලයේ කණ්ඩායම දිනවීම තුළින් පළමුවරට ඉදිරිපත් කරන ලද උපාය මාර්ගික වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබෙන බව ව්‍යවසායක දිලිප් ජයවීර මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සඳහන් කරා. ගමේ මිනිසු රවට්ටපු වම වෙනුවෙන් පෙනී සිටියයි කියලා තුට්ටු දෙකේ දේශපාලනට අද ගිහිල්ලා මේ දිස්ත්‍රික්කේ දේශපාලනය කරන ඒ කොන්දක් නැති බොරු වම නියෝජනය කරන අදටත් කියන නිසා මම මේ කියන්නේ. අපි තාමත් වමේ කියලා ඒගොල්ලන්ට කියන්නට ඕන. අද මේ ඇවිල්ලා ඉන්න ජනතාව, මේ අර පාරයින හිටගෙන ඉන්න ජනතාව අපිට මතක් කරලා දෙන්නේ මොකද්ද? මම මගේ තාත්තගේ අතින් එල්ලිලා අර ගාල්ලේ සමනල පාලම ගාව රැස්වීමට යනකොට එතෙන්ට රැස්වීමට කවුරුත් මිනිසු ගෙනාවේ නෑ, බස් මැනේජර් කෙනෙක් දාලා. දැන් ඔක්කොම ජාවාරංකාරයෝන්ගෙන් යැපෙන දැන් හතර දෙනෙක්ද කොයිද ඉන්නවා අපිත් එක්ක බංචකේ කියලා කියන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශන හතරකුත් ගහලා තිනවා. ඒවට අර මාත්‍රිකා පොතේ කවරෙත් ගහලා තිනවා. හැබැයි ඔය හතරම වෙලාවක් තියෙනම් කියවන්න. එකක පිටුව 200 ගානක් තියෙන නිසා ඔක්කොම කියවන්න බැරි වෙයි. ඒක චිත්‍ර කතා වගේ. කොහොම වුණත් ඒ එක පොතකවත් කේන්ද්‍රීය වැඩසටහනක් නැහැ ඔබේ ජීවිතය වෙනස් වෙන. ඔය එක පොතකවත් කිසි වැඩපිළිවෙලක් නැහැ ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරිපත් කර ඇති මේ වැඩපිළිවෙල තුල ඔබේ ජීවිතය වෙනස් වෙන ආකාරය දිනවකවානු සහිතව සටහන් කරලා තියෙනවා. මේකේ කේන්ද්‍රීය වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වෙනස සිදුවෙන ආකාරය විද්‍යාත්මකව තාර්කිකව සඳහන් කරලා තියෙනවා. අපි ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් සතුටු දෙයක් නිර්මාණය කිරීමේ ඒ අපේ දැක්ම මේ පොතේ සෞඛ්‍යද, අධ්‍යාපනයද, ආරක්ෂාවද, පරිසරයද, නාවික ගුවන් කටයුතුද ඒ ඕනෑම ශේත්‍රයක් අලලා ඒ කේන්ද්‍රීය වැඩසටහන උපාය මාර්ගයක් ලෙස ඉදිරියට අනාකාරය සඳහන් කරලා තියෙනවා. මේක පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙවැනි උපාය මාර්ගික වැඩපිළිවෙලක් ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වෙන පළවෙනි අවස්ථාව. ඒ තීරණාත්මක 21 වෙනිදාට අපි හෘද සාක්ෂියට එකඟව ඔබ ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකාව ඔබ විසින් නිවැරදි කළ යුතු ශ්‍රී ලාංකික දේශපාලනය මේ රටේ වෛරය හා ක්‍රෝධය වපුරන දේශපාලනට විරුද්ධව ආදරයේ සලකුණවන තරුව ඉදිරියේ කතිරේ ගහන්න, මේ රටේ වෙනසක් කරන්නට ඔබගේ කතිරේ යොදා ගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.